ශාන්ට දැන් දැන් වෙන වැඩ බලන් ඉන්න බැරි ගන්නට ශාන්ගේ මානසික මට්ටම වැටිලා හැබැයි ඉතින් දැන් ශාන් ඔනටත් වැඩි ශාන් ඉතින් දන්නේ නැහැ ශාන් මේ විදිහට හැසිරෙන්න හැසිරෙන්න ශාන්ම තමයි පහත් වෙන්නේ කියලා ඒ කියන්නේ සමාධිගේ හිතේ පොඩ්ඩක් හරි ශාන් ගැන තියෙනව නම් අදහසක් ඒ දෙයක් නැති වෙන්නේ ශාන්ගේ මේ වැඩ වලින් කියලා ශාන් හිතන්නේ නැහැ කොමාරේ කී එපිසෝඩ් එකේදී ශාන් සමාධිය හම්බෙන්න ආපු වෙලාවේ ශාන් සමාධියට කියන්නේ එකක් තමයි උපන්දින පාටියක තියන්න එපා කියන එක ශාන් කියන අනිත් කාරණේ තමයි අනුහස් එක කතා කරන්න එපා කියන එක ඒ කියන්නේ අනුහස්ව හම්බෙලා තන තන කතා කරන්න එපා කියන එක හැබැයි තින්නේ එපා කියපු කිසි දෙයක් සමාධි ගණන් ගත්තේ නැහැ ඒ කියන්නේ ශාන් කියන දේවල් සමාධි තුට්ටුවකටවත් ගණන් ගත්තේ නැහැ මොකද දැන් සමාධියට ඇති වෙලා ශාන්ගේ මේ කියන දේවල් ශාන්ගේ නීති රීති මේ හැම දෙයක්ම සමාධියට දැන් ඇති වෙලා ඔයගොල්ලන්ට මතක ඇති අපි කලිනුත් එපිසෝඩ් එකේදී කිව්වා ශාන්ගේ මේ නීති රීති හින්දා තමයි සමාධියට ශාන් ගොඩක් මේපා වෙන්නේ කියලා නමුත් ඉතින් ශාන්ගේ මේ ගතිපැවතුම් ශාන්ටවත් හදාගන්න බැරි දේවල් ඒ කියන්නේ ශාන්ගේ ජන්ම ගතියෙන්ම ආපු මේ ගතිපැවතුම් ශාන්ටවත් හදාගන්න බැහැ ඒකයි ඉතින් සමාධියේ කලින්ම තීරණයක් ගන්න සමාධියේ ශාන්ම කොහොමටවත් ගැලපෙන්නේ නැහැ කියලා. නමුත් ඉතින් මේ දේ දැන් එකපාරට වෙනස් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. හේතුව රොසාන්නද අනුහස්ත කියනවා ඔයගොල්ලෝ දකින්නේ නැති. මොකද රොසාන්ලගේ කම්පැනිය දැන් තියෙන්නේ රණජීවලගේ අතේ. ඒ නිසා රොසාන්ලට දැන් ගොඩක් ඉවසන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ මේ කටයුත්තට එකපාරට සමාධිය ලකමැති වුණොත් රණජීවල ගන්න තීරණය මොන වගේ එකක්ද කියලා කාටවත්ම හිතාගන්න බැරි වේවි. ඒ නිසා ඉතින් සමාධියට තව ඉවසන්න වෙනවා සමාධියේ කම්පැනි ඇතුලේ තැනක් හදාගන්නකම්. හැබැයි ඉතින් මේ දෙයට තමයි සමාධිය දැන් යොමු වෙලා ඉන්නේ. කොහොම වෙතත් ඉතින් ඉවසීමෙන් වැඩ කටයුතු කරන්න සිද්ධ වෙනවා මේ කාලෙදී. ඒ කියන්නේ සමාධියට හිතන්න වෙනවා ශාන් කියන දේත් සමාධියට තින්න කැමැත්තෙන් හරි ශාන් කියන දේ පොඩ්ඩක් හරි අහන්න සිද්ධ වෙනවා. හැබැයි ඉතින් ශාන්ලට වැඩි කාලයක් මේ විදියට රඟපාන්න සිද්ධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ වැඩි කල නොයා සමාධියේ අතට කම්පැනියේ ගොඩක් දේවල් සමාධි ගන්නවා. ඒ ගැන ඉතින් විස්තර ඇතුවම අපි ඉදිරියට එපිසෝඩ් එකක් ගේන්නම්. එනිසා අපේ නාලිකාවට ඔබ තවමත් අලුත් කෙනෙක් නම් අපි subscribe කරලා තියාගන්න. අපි දිනපතාම ගේන වීඩියෝ නැරඹීම සඳහා බෙල් අයිකන් එක ක්ලික් කරන්න. කොමාරි තින් ශාන් සමාධියට එපා කියපු දේ ශාන්ගේ ඉදිරියේදීම ශාන්ට දකින්න ලැබෙනවා. පස්සේ තමයි තින් ශාන් ශාන්ගේ තාත්තට කතා කරලා මේ ගැන විස්තරේ කියන්නේ. ශාන්ට තාත්තගෙන් උපදෙස් ලැබෙන්නේ සමාධියේ ග්‍රවුන්ඩ් එකෙන් එළියට යවන්න කියලා. හැබැයි තින් ශාන්ට මේ දේ ලේසියෙන් කරන්න හම්බෙන්නේ නැහැ. මොකද රොසානුත් ග්‍රවුන්ඩ් එකේ ඉන්න හින්දා බොහෝ වෙලාවට ඔතෙන් රොසාන් ඉන්න ඉඩ තියෙනවා.